පින්වත්නේ අද රණවිරු උපහාර දිනය විශේෂයෙන්ම සමග ජන බලවේගය හැටියට විපක්ෂය හැටියට අපේ රටේ ස්වෛරීත්වය ස්වාධිපත්‍ය බහුමික අඛණ්ඩතාවය ඒකීය භාවය ඒ වගේම දේශපාලන නිදහස ශක්තිමත් කරන්නට රට දය බේරා දුන් අපේ වීරෝදාර රණවිරුවන්ට ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයට ඒ වගේම ආරක්ෂක අංශයට සම්බන්ධ සියලුම දෙනාට විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය හැටියට අපේ උපරිම උපහාරය මේ අවස්ථාවේදී පුද කරනවා ඒ වගේම ඒට අදාළ තව කරුණු දෙකක් කියන්න කැමතියි ගරු කථානායකතුමනි පළමුවෙන්ම දිනාගත් සාමය දිනාගත් නිදහස ශක්ති සම්පන්න දීර්ඝකාලීන සාමයක් බවට පරිවර්තනය කරන්නට ඕන ඒ උදෙසා මම යෝජනා කරනවා පළමුවෙන්ම ඇස් ඉස් මස්ලේ තමන්ගේ ශාරීරියේ ඉන්ද්‍රයන් ජීවිත කැප කරපු අපේ වීරෝදාර රණවීරවන්ට විශේෂයෙන්ම ඒ වැන්දබු ශේෂ්ත්‍රයට ඒ වගේම ආබාධිත රණවීරවන්ට ඒ වගේම සමස්ත රණවීරු ප්‍රජාවට ඒ ලබා දිය යුතු ඉහළම සත්කාරයේ උපකාරය අපි ඉෂ්ට කරන්නට ඕන ඒ උදෙසා සමගි ජන බලවේගයේ අපි සූදානම් පරිපූර්ණ ඇස්තමේන්තුවක් හරහා ඒ ලබා දිය යුතු සියලුම ශක්තියින් විශේෂයෙන්ම අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කොටුව දුම්රිය පොළට ගිහිල්ලා ඒ ලබා දුන්නු පොරොන්දු ටික ක්‍රියාවට නංවන්න අපි සූදානම් අපේ උපරිම සහයෝගය ලබා දෙන්න දෙවෙනි කාරණාව ගරු කථානායකතුමනි විශේෂයෙන්ම මේ රණවිරුවන් ජීවිත පරිත්‍යාග කරේ මේ රටේ තිරසර සාමයක් ඇති කරගන්න මේ රටේ යම් කොට්ටාසයන් කීපයකට අනාරක්ෂිත භාවයක් සිදු වෙනවා නම් ඒ අය හිතනවා නම් Tamanට අසාධාරණයක් තවදුරටත් සිදු වෙනවයි කියලා ඒ ප්‍රශ්න මැද අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ ඒ නිසා අපි යෝජනා කරනවා මේ අවස්ථාවේ ඒ කොට්ටාසවලටත් සවන් දීලා සාකච්ඡා කරලා විශේෂයෙන්ම ඒකීය රටක් තුල 13 වෙනි සංශෝධනයේ මේ ආකාරයටම දැනට ක්‍රියාත්මක වෙන ආකාරයටම ක්‍රියාත්මක කරමින් ඒ සෙසු ජන කොට්ටාසවලටත් ඒ සෙසු ආගමික කොට්ටාසවලටත් සවන් දීලා සාකච්ඡා කරලා ඒ අයගේ අනාරක්ෂිත භාවය ඒ අයගේ ඉල්ලීම් වලටත් අහුම්කන් දීලා අපි දිනාගත්තු සාමය දිනාගත්තු ජයග්‍රහණය අපි තිරසර ජයග්‍රහණයක් බවට පත් කරමු ඒ වගේම අවසාන වශයෙන් ගරු කථානායකතුමනි මේ වෙන විට අපි හැමෝම අපි නම් මීට පෙර දැන් මම හිතන්නේ පක්ෂ විපක්ෂ බෙහෙදෙන් තොරව මුළු රටම පිළිගන්නවා මේ અભිහිත සටනට භූමියේ ඉඳගෙන ඒ ශක්තිමත් නායකත්වය ලබා දුන්නේ අපේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මැතිතුමා ඒක ගැන විවාදයක් නැහැ ඒක ගැන මං හිතන්නේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඇතුළු විපක්ෂ පාර්ශ්වයේ සීලුම දෙනත් ආණ්ඩු පාර්ශ්වයේ සීලු දෙනත් අපි හැමෝම එකඟ වෙන කාරණාව ඒක මහ පොළොවේ සත්‍ය ඒක ඇස් දෙකට පේනුණු දේ ඒ නිසා මම ගෞරවයෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමාට සීදිවි නසා ගැනීමේ බෝම්බකාරයකගේ ඒ ප්‍රහාරවලට එල්ල වෙලා 99 ජීවිතේ බේරාගෙන ඒ අපේ ජයග්‍රහණයට ඒ અભිහිත නිර්මල ජයග්‍රහණයට ශක්ති ලබා දුන්නු අපේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මැතිතුමාටත් ඒ මහ පොළොවේ ඉඳලා සටන් කරපු හමුදාව වෙනුවෙන් වචන දෙකක් ප්‍රකාශ කරන්නට අවස්ථාව ලබා දෙන්න බොහොම ස්තුතියි